ඉතින් වැඩි වෙලාවක් ඔයගොල්ලන්ගේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දේශීය වෛද්‍යශිෂ්‍ය කමිටුව විදිහට මේක අපි පළවෙනි පාර අපි වේදිකා නාට්‍යයක් විදිහට කරන්න තීරණය කළේ. ඉතින් ඇත්තටම දේශීය වෛද්‍යශිෂ්‍ය කමිටුව විදිහට අපි වේදිකා නාට්‍යයක් මේ තිරගත කරන්න තීරණය කළේ ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ශිෂ්‍ය සුභ සාධනය සඳහා අරමුදල ශක්තිමත් කිරීම සහ අපේ තියෙන ශික්ෂණ රෝහල තමයි බොරැල්ල ජාතික ශික්ෂණ රෝහල. මේ ශික්ෂණ රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සෙවීම කියන අරමුණ පෙරදරි කරගෙන තමයි අපි මේ හිතුමතේ ආදරයේ වේදිකා නාට්‍ය දර්ශනය මේ වර සංවිධානය කරන්න තීරණය කළේ. ඉතින් සහෝදර සහෝදරියන් ඔබට මතක් කරන්න ඕනේ, ඔබ දන්නවා ඔබ සියලු දෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙතන ඉන්න මතකනේ බොහෝතරයක් දෙනා. ඉතින් ඔබ දන්නවා ශිෂ්‍ය ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙන්නේ මොකමන අරමුණක් පෙරදරිවිද. මෙතන ඉන්නවා මහේස්ථානගමේ හිටපු සභාවේ සහෝදරයා. ඉතින් අන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයක් පැවතීම, එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයන් තුළ අරමුදල් එක්රැස් කිරීම සහ මේ ශිෂ්‍ය ව්‍යාපාරයන් තුළින් ඔබ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන සේවය. ඉතින් අන්නේ කියන කාරණාවන් තුළ තමයි මේ ශිෂ්‍ය ප්‍රජාවන් නැත්නම් මේ ශිෂ්‍ය ව්‍යාපාරයන් මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ, මේ විදිහට පවත්වන්නේ. ඉතින් අන්නේ ඒකේ ඉදිරි ගමනක් එන්නේදී ඉස්සරහට සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තමයි මේ අරමුදල් එක්රැස් කිරීමත් අපේ තියෙන ශික්ෂණ රෝහල ගොරල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල මෙන්න මේ ශික්ෂණ රෝහල තුළ පැනගල තියෙන ගැටලු විශාල සංඛ්‍යාවක්. ඒවා රාජ්‍යට මැදිහත් කරමින් රාජ්‍යයට බලපෑම් කරමින් අපි උත්සාහවන්ත වෙමින් පවතිනවා. එම කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙනුත් මැදිහත් වීම ශිෂ්‍ය කමිටුවක් විදිහට අපි සිද්ධ කරනු ලබනවා. ඒත් එක්කම අපිට ශිෂ්‍යයන් විදිහට දායක වෙන්න පුළුවන් අවස්ථාවන් වලදී මේ විදිහට අපි ඒකට දායක වෙනවා. ඉතින් මෙන්න මේ කරුණුත් එක්ක තමයි මේ වේදිකා නාට්‍ය දර්ශනය ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළේ. ඉතින් මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ ඔයගොල්ලෝ දාවේ වේදිකා නාට්‍ය බලන්න. ඉතින් ඒක නිසා සිය සහෝදරත්වයේ සුභාෂින්ජන කරගන්න ගමන් වේදිකා නාට්‍යයට අවස්ථාව ලබා දීම මුනි හෙඩෙනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. ඉතින් වැඩි කාල වේලාව ගත කරන්න නැතුව අපි වේදිකාව ඉදහස්වල වින් කරනවා. හිතුමතේ ආදරයේ මේ වේදිකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නවරංගහලේ වර්ණවත් කරන්නට නාට්‍ය කණ්ඩායමට වේදිකාව ඉදහස්වල ලබා දෙනවා. බොහොමත්ම ස්තුතියි.